ශ්‍රීලංකා කණ්ඩායමත් දකුණු අප්‍රිකා කණ්ඩායමත් අතරේ පළවෙනි එක්දින තරගයේ ජයග්‍රහණය ලැබෙයිද පරාජයට පත් වෙයිද කියලා අවසාන පන්දු ආර පහ වෙනකම්ම හිතා ගන්න බැරි තරමට තරගයේ ගොඩක් උණුසුම් කරන්න දකුණු අප්‍රිකා ප්‍රතිකරුව සමත් වුණා. 2018 දකුණු අප්‍රිකා කණ්ඩායමක ලංකාවට ඇවිත් සාර්ථක ප්‍රතිකරුවෙක් බවට පත් වුණු මාක්‍රම්ගේ ඉනිමේක තමයි දකුණු අප්‍රිකා කණ්ඩායම ශ්‍රී ලංකාවට අභියෝගයක් වෙන්න ලකුණු ප්‍රමාණයකට එන්න සමත් වෙන්නේ. ශ්‍රී ලංකා නායක දසුන් ශානක ආරම්භක පන්දු යවන්න විදිහට තමන්ගේ වේග පන්දු යවන්න දෙන්න ක්‍රියාත්මක කිරීමත් එක්ක ආරම්භක ප්‍රතිකරුව දෙන්න හොඳ ආරම්භයක් ගන්න සමත් වුණත් දසුන් දඟ පන්දු යවන්න කැඳවීමත් එක්ක තමයි දකුණු අප්‍රිකා කණ්ඩායමේ රිද්මය බිඳ වැටෙන්නේ. තරගයේ තීරණය වෙනස් වෙන්නේ කැඳවීම ලොකු හේතුවක් වෙනවා. මොකද වනිදු ඇවිත් මාලන්ගේ කඩුළු දවා ගැනීම එක්ක තමයි ආරම්භක සම්බන්ධතාවය බිඳ වැටෙන්නේ. මාලන් කියන්නේ තාමත් එක් දින පිටියට ආධුනිකයෙක් වුණත් ජෙනමන් මාලන් කියන්නේ ඉනිම් හතකදී ශතක දෙකකුත් අර්ධ ශතක දෙකකුත් ලබාගත් ප්‍රතිකරණ සාමාන්‍ය 100කට වැඩිය තියෙන ප්‍රතිකරුවෙක්. එනිසා තමයි මාලන්ගේ කඩුල මුලින් දවා ගැනීම අපිට ලොකු වාසියක් වෙන්නේ. ඊට පස්සේ බෞමන් සහ මාක්‍රම් දෙන්න එක්ක ගොඩනගෙන සම්බන්ධතාවය ලකුණු 155ක් වෙනකන් ගොඩනැගෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණ අපේක්ෂා ගොඩක් ඈතට ගිහින් තිබුණේ. හැබැයි මේ වෙලාවේ කඩුලක් දවා ගන්න ශ්‍රී ලංකා පන්දු යවන්න අසමත් වුණත් බෞමන් පිටියේ ඉවතට යවන්න වනිදු සමත් වෙනවා. ඒ සිද්ධිය හරියට පලිගැනීම වගේ ශ්‍රී ලංකා ඉනිමේ හොඳින් පන්දුවට පහර දෙමින් හිටපු අවිෂ්ක ප්‍රනාන්දුට ඉනිමේ ආරම්භයේ අකර තැබ්බයක් වෙනවා. අවිෂ්ක ලකුණක් ලබා ගන්න සූදානම්ින්වත් නොහිටපු අවස්ථාවක බෞමා පන්දුව යොමු කරද්දී අවිෂ්කගේ අතේ වැදිලා අවිෂ්ක වේදනාවෙන් බිම වැටෙනවා. මේ වෙලාවේ පුනරූපණ බලද්දී පේන්නේ බෞමාගේ ඒ පන්දුව එල්ල කිරීම අනවශ්‍ය යොමු කිරීමක් විදිහට. කුමාරි වේදනාවෙන් නැගිටින අවිෂ්ක දකුණු අප්‍රිකාවට හොඳටම රිද්දලා තමයි ඉනිම අවසන් කරන්නේ. ඒ සිද්ධිය ආපහු මතක් වෙන සිද්ධියක් දකුණු අප්‍රිකා මේ සිදු වෙනවා. ඒ බෞමා එල්ල කරන පහරක් වනිදු රැකගෙන කඩුල්ල දෙසට යොමු කරද්දී බෞමා ඒ පන්දුව තමන්ගේ ඇඟේ වදින එක නතර කරන්න අත යොමු කරනවා. ඒ වෙලාවේ පන්දුව ඇඟිල්ලේ වැදීමත් එක්ක බෞමා වැඩි වෙලාවක් පිටියේ ඉන්නේ නැතුව වේදනාවෙන් පිටියෙන් ඉවත් වෙනවා. ඒ සිද්ධිය අවිස්කට බෞමා කළ දෙයට ප්‍රතිඋත්තර වනිදුකින් ලැබුණා කියලා තමයි සමාජ මාධ්‍යවල ගොඩක් අය දාලා තිබුණේ. ඊට පස්සේ ලකුණු 96ක් ලබාගෙන හිටපු මක්‍රම් දවා ගන්න වනිදු ලබා ගන්න විශිෂ්ට උඩු පන්දුවත් තරගයේ තීරණය වෙනස් වෙන්න ලොකුම හේතුවක් වෙනවා. මොකද ඒ විලාය මක්‍රම් ශතකේ ලබා ගත්තා නම් පන්දුව හොඳින් දකිමින් හිටපු මක්‍රම් ප්‍රහාරාත්මක වේගය වේගවත් කරන්න හොඳටම අවස්ථාව තිබුණා. දකුණු අප්‍රිකා ඉනිමේ අවසන් පන්දු ආර තුනට ලකුණු 35 ඉලක්කයක් තියද්දී 47 වෙනි පන්දු ආරේ යවන්න පන්දු අතට ගන්න වනිදු ඒ පන්දු ආරේ ලකුණු 3කට සීමා කිරීමත් තරගයේ තීරණය අපේ පැත්තට පෙරලෙන්න ලොකු හේතුවක්. ওই විදිහට සම්පූර්ණ කණ්ඩායමේ වැඩ එක තරගයේ ජයගනිද්දී වනිදු කියන සාධකය තරගයේ වෙනස් කරන්න විශේෂ දෙයක් කරන විදිහ තමයි අපි දැක්කේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින් නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තෙක් cricket ලංකාව වෙතින් ඔබට සුබ දවසක්.